හත බුද්ධ ප්‍රතිමා තැනීම ආරම්භ වූයේ කවර කලකද බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී බුද්ධ ප්‍රතිමා තිබුණේද බුද්ධ ප්‍රතිමා තැනීම ආරම්භ කළේ කවදාද යන බව ත්‍රිපිටකයේ හෝ අටුවාවල සඳහන්ව නැත අතීතයේ වූ සෑම කරුණක්ම මේ පොත්වල සඳහන් වී නැත පොත්වල සඳහන් නොවන අද ජීවත්වන කිසිවෙකු නොදන්නා බොහෝ අතීත සිද්ධීන් ඇතුවාට සැකයක් නැත අප බුදුරජාණන් වහන්සේ දෙව්ලොව වැඩම කර වස් එළඹුණු කාලයේ උන්වහන්සේ නොදක සිටිය නොහුණු උදේනි රජ මුගලන් මහතෙරුන් වහන්සේගේ උපකාරයෙන් දෙව්ලොවට ශිල්පියෙකු වවා බුද්ධ ශරීරය හොඳින් බලවා ඔහුලවා සඳුන් හරයෙන් බුද්ධ ප්‍රතිමාවක් කර වූ බවත් බුදුන් වහන්සේ නැවත පොළොව තලයට බටකල්හි ඒ බුදුරුව නැගිට උන්වහන්සේට නමස්කාර කළ බවත් ඒ ප්‍රතිමාව අමතා බුදුන් වහන්සේ මිසදිට්ටුවන් සම්‍යක් දෘෂ්ටිකයන් කිරීමත් අනාගතයේ සස්න රැක ගැනීමටත් ඔබට බාරයි වදාළ බවත් හියුන් සියන් චීන තෙරුන් වහන්සේගේ ගමන් විස්තරයෙහි සඳහන් කර තිබේ මේ සත්‍ය ප්‍රවෘත්තියක් යැයි ස්ථීර වශයෙන් නොකිය හැකිය අතීතයේ දේශාටනය කළ වූවන් ඒ ඒ පෙදෙස්වලදී දක්නට අසනට ලැබෙන වැදගත් කරුණු පොත්වල සටහන් කර ගත්තේය මුද්‍රණය කොට විකුණා මුදල් සැපීම සඳහා නොව ඒවා කළේ ඒ කරුණු මතක තබා ගැනීම සඳහාය තමාගේ සටහන් පොතේ බොරුවක් ගොතා ලියා තබා ගන්නට ඒ තෙරුන් වහන්සේට කිසි කරුණක් නැත චීන තෙරුන් වහන්සේ මේ ප්‍රවෘත්තිය පොතේ ලියාගෙන තිබෙන්නේ ඒ ප්‍රදේශයේ විසූ අය පිළිමය පිළිබඳ වූ මේ පුවත උන්වහන්සේට කී නිසා විය යුතුය මේ ප්‍රතිමාව තිබූ බව කියා තිබෙන්නේ කෞෂාම්බි දේශයේය බොරුවක් ගොතා කියා චීන තෙරුන් වහන්සේ රැවටීමට වුවමනාවක් ඒ ප්‍රදේශවාසීන්ට නොතිබිය හැකිය ඔවුන් කියනට ඇත්තේ කවර ආකාරයකින් හෝ ඔවුන් ඒ බව දැන සිටියේ නිසා විය යුතුය එබැවින් චීන තෙරුන් වහන්සේගේ පොතෙහි සඳහන් වන මේ පුවත නිකම්ම අහක දෙමිය යුත්තක් නොවන බවද සැලකිය යුතුය පසු කාලයේදී ඒ පිළිමය ආදර්ශයටගෙන එහි සැලැස්ම අනුව වෙනත් රජවරුන් බුද්ධ ප්‍රතිමා සාදවාගත් බවද චීන තෙරුන් වහන්සේගේ පොතෙහි සඳහන් කොට ඇත මහජනයා උත්තම පුද්ගලයන්ගේ පිළිරූ තනවීමට බොහෝ සෙයින් උත්සාහ කරන්නේ ඒ පුද්ගලයන්ගේ අභාවයෙන් පසුවය බුදුන් වහන්සේ ජීවමාන කාලයේ උන්වහන්සේගේ ශ්‍රී දේහය දැකගත හැකි බැවින් බුද්ධ ප්‍රතිමා කරවන්නට එතරම් උත්සාහ කරන්නට නැත බුදුන් වහන්සේගේ පිරිනිවීමට සමීප කාලය වන ඈත අතීත කාලයේ එතරම් ප්‍රතිමා ශිල්පයේ දියුණුව තිබූ කාලයක් නොවේ එබැවින් ඈත අතීතයේ සංඝාරාමවල බොහෝ සෙයින් තිබුණේ දාගැබක් හෝ බෝධියක් පමණකි බුද්ධ ප්‍රතිමා තැනීමේ ශිල්පය සෙමින් දියුණු වූවකි දැන් ඒ ශිල්පය ඉතා දියුණුවට පත්ව ඇති බැවින් බෞද්ධ ගිහි ගෙවල්වලට පවා බුද්ධ රූප පැමිණ ඇත්තේය ඈත අතීතයේ එතරම් සුලභව බුද්ධ ප්‍රතිමා නොතිබුණත් ඒවා තිබුණු බව අටුවා පොත්වලින් පෙනේ අටුවාද බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේ පටන්ම පැවතියේය මිහිඳු මාහිමියන් විසින් මේ දිවයිනට ගෙන අටුවා සිංහලයට නගා තිබුණේය කල්යාමෙන් දමදිව තිබූ අටුවා අභාව ප්‍රාප්ත විය එබැවින් බුදුගොස් මාහිමියෝ මේ දිවයිනට පැමිණ සකල ලෝකයාගේම ප්‍රයෝජනේ සලකා නැවතත් හෙළ අටුවා පාලි භාෂාවට පරිවර්තනය කළහ ඒවා විදේශවලට ගිය බැවින් අද දක්වා නොනසී පවතී විදේශවලට නොගිය බැවින් හෙළ අටුවා මෙහිම අභාව ප්‍රාප්ත විය දැනට පවත්නා පාලි අටුවා පසු කලකදී බුදුගොස් හිමියන් විසින් ලියන ලද ඒවා වුවත් බුද්ධ කාලයේ පටන්ම පැවිදි පැරණි අටුවා බව කිය යුතුය රහතන් වහන්සේලා වැඩවිසූ ඈත අතීත කාලයේ බුදු පිළිම නොතිබුණා නම් අටුවාවල බුදු පිළිම ගැන සඳහන් නොවිය හැකිය
තථාගතේ පන පරිනිබ්බුතේ උබතෝ සංගස්ස පමුඛේ සදාතුකං බුද්ධ පටිමං ආසනේ ටපෙත්වා පත්තං ආධාරකේ ටපෙත්වා දක්කි නෝද ක මාදින් කත්වා සබ්බං සත්තු පටමං දත්වා උබතෝ සංගස්ස දාතබ්බං මෙය දක්ෂිනා විභංග සූත්‍ර අටුවාවේ එන වගන්තියකි. එයින් කියන්නේ බුදුන් වහන්සේ පිරිනිවී කලෙහි උබතෝ සංඝයා මැද සදාතුක බුද්ධ ප්‍රතිමාවක් තබා පළමුවන සාංගික දානය දිය යුතු බවය. ඒ පාඨයේහි සදාතුක ප්‍රතිමාවක් ගැන කියා තිබීමෙන් එකල නිර්ධාතුක බුද්ධ ප්‍රතිමාද තිබූ බව පැහැදිලි වෙයි. මනෝරත පූරණී අටුවාවෙහිද සදාතුකං පන තූපං වා පටිමං වා බාද මානං බෝධිසාංකං චින්දිතුං වට්ටති යයි බුද්ධ ප්‍රතිමාව ගැන සඳහන් කොට තිබේ. සදාතුක ප්‍රතිමාවට බාධා පැමිණෙන බෝධි සාකා සිඳ දැමීමට වටනා බව දක්වා තිබීමෙන් අටුවා ලියූ කාලයටත් පෙර පන්සල්වල බුද්ධ ප්‍රතිමාවක් තිබූ බව දත හැකිය. මේ කරුණ සම්මෝහ විනෝදනී නම් විභංග අටුවාවෙහිද ඇත්තේය. මේ කරුණු අනුව බුදුරදුන් ජීවමාන කාලයේ පටන් සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේලා විසූ ඈත අතීත කාලයේ පටන් හෝ බුද්ධ ප්‍රතිමා තිබූ බවත් ඒවාට බෞද්ධයන් වැඳුම් පිදුම් කළ බවත් කිව යුතුය.